අපිට දිගු ආර්ථික උපාය මාර්ගයක් ඕන. ඒ ආර්ථික උපාය මාර්ගයේ වැදගත්ම සාධකය මොකද්ද? දේශපාලන වෙනස්කම්. දැන් අපිට ගොඩක් අය ආර්ථික ප්‍රශ්නේ වෙනමයි දේශපාලන ප්‍රශ්නේ වෙනමයි පෙන්වන්න හදනවා. එකබ කඹයේ ආර්ථිකය කියන අරලුවත් දේශපාලන කියන ලණුවත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ අර්බුදයට වෙනම දේශපාලනයට උත්තර වෙනම ආර්ථිකයට උත්තර නැහැ. මේ අර්බුදයේ තියෙන එකම මාවතේ මේ අර්බුදය ගොඩනගන්න සදා දේශපාලන උත්තරයක් වගේම ආර්ථික උත්තරයක් වුණා. දෙක එකට තියෙන්නේ. දේශපාලන උත්තරේ වංචාව දූෂණයෙන් තොර, නාස්තියෙන් තොර, කාර්යක්ෂම මෙරටේ පුරවැසියට ආදර්ශයක් දෙන, මෙරටේ පුරවැසියුණු පාලනයට සම්බන්ධ කරගන්න සිළු දනා එක්ව එකට වැඩ කරමින් මේ රට ගොඩනැගීම සඳහා මැදිහත් වෙන දායක වෙන පාලනය දේශපාලනය. ආර්ථිකයේ මා කලින් කියන අර්බුදයට උත්තර හොයන්න ඕන. එක ආනයන අපනයන පරතරය දැන් තියෙන ඩොලර් බිලියන 8.1ක් ඩොලර් කෝටි 810ක පරතරයක් තිබෙනවා. මේ පරතරය අඩු කරගන්නේ කොහොමද? අපේ ආනයන ආදා අපේ අපනයන ආදායම වැඩි කරගන්නේ කොහොමද? අපි ගොඩක් දැන් හොයාගෙන තිබෙනවා. අපිට ඛනිජ නිධි හරහා, මිනරල් නිධි හරහා, අපේ කුරුඳු හරහා, අපේ තේ හරහා, අපිට ආවේනික භාණ්ඩ හරහා, ඒ වගේම ලෝකයේ අලුත් වෙළඳ පොළක් විශේෂයෙන්ම අප්‍රිකානු කලාපේ වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. ඒ අප්‍රිකානු කලාපේ නව වෙළඳ පොළක් කරා අපේ අපනයන ආදායම වර්ධනය කර ගැනීම. අපේ ආනයන වියදම යම් ප්‍රමාණයකට අඩු කර ගැනීම. සමහර අධි පරිභෝජන භාණ්ඩ පිළිබඳ අපි මතයක් සමාජ කතිකාවතක් අපිට අවශ්‍ය වෙයි. ඊළඟ අපි නිෂ්පාදනය කරගත හැකිද? අපි කුරහම් පිටරටින් ගේනවනම්, අපි මුංගඩ පිටරටින් ගේනවනම්, අපි කව්පි ගේනවනම්, බඩිරිකු ගේනවනම්, මේ මිරිස් ගේනවනම්, ලූණු ගේනවනම්, ලොකු ලූණු ගේනවනම්, අර්ථාපල් ගේනවනම්, සීනි ගේනවනම් අපි කුසකාර්මික රටක් වෙන්නේ කොහොමද? අන්න එතන යම් අපි ආනනික වියදම් අඩු කර ගැනීම සඳහා සැලැස්ම. ආනයන අපනයන අතර පරතරය අඩු කරගත්තම අපිට අවශ්‍ය වෙන ඩොලර් ප්‍රමාණය අඩු වෙනවා එතන. අනිත් හැම භාණ්ඩයක්ම ලෝකෙ එක්ක අපිට තරඟයක් තියෙනවා. තේරියත්, කෙන්‍යාවයි චීනෙත් එක තරඟයක් තියෙනවා. හැබැයි අපිට තරඟයක් නැති එකක් තියෙනවා. මොකද අපේ ලොකේෂන් එක. අපේ පිහිටීමට ආවෙනික බිස්නස් එක. ඒක තමයි අපේ නාවික කර්මාන්තය. ඉතින් අපේ කොළඹ වරාය ලෝකෙ දියුණුවතම සංවර්ධන වරාය බවට පරිවර්තනය කරන අලුත්ම තාක්ෂණ එකතු කරන්න ඕන. වේගෙන් නිදාස් කිරීමේ පටිපාටි ඇති කරන්න ඕන. මොකද ලෝකේ භාණ්ඩ ප්‍රවාහන පිළිබඳ අත තියෙන කතිකාව මොකද්ද? නිෂ්පාදකයාගේ සිට මිලදී ගන්න අතර භාණ්ඩ ප්‍රවාහන කාලය කෙටි කරන්න ඕන. චීනය නිෂ්පාදනය කරනවා, ලංකාව කෙනෙක් මිලදී ගන්නවා. මාසයක් මුහුද හිටපුවා මොකද වෙන්නේ? නිෂ්පාදකයාට ඇති වැඩකුත් නැහැ, ගත්ත කෙනාට වැඩකුත් නැහැ. එනිසාද ලෝකේ කටයුතු කරමින් තියෙන කොතෙන්ද? අද ලෝකේ කටයුතු කරමින් තිබෙන්නේ මුහුද ඉන්න කාලය අඩු කරන්න කාර්යක්ෂම කරන්න ඕන. අද නාවික ගමනාගමනේ තියෙන කොහොමද? භාණ්ඩ පාරේ තියෙන එක කාලය අඩු වෙන්න ඕන. නිෂ්පාදකයා සහ මිලදී ගන්න අතර කෙටි කාලෙක මේක ප්‍රවාහන වෙන්න ඕන. සපේ වරාය පද්ධති අලුත් තාක්ෂණ එකතු කරන්න ඕන. නිදහස් කරගැනීමේ ක්‍රමවේද අලුතෙන් ඇති කරන්න ඕන. මේ කඩදාසි අරගෙන අහට දුනා මෙහෙට දුනා ෆයිල් අරන් එහෙට මෙහෙට දුනා ඔක්කොම නතර කරන්න ඕන. හොඳ තාක්ෂණ ඇතුල් කළ හොඳ කාර්යක්ෂම වරාය කදලා විශේෂයෙන් ගත්තොත් අපි තෙල් නෙවුටික ත්‍රිකුණ මල වරායට අරන් ගිහිල්ලා මෙතන නිදහස් කරලා වර දවසක් කර දවසක් අපිට එනවා මොකද්ද? ගෑස් ලෙවක්. ඒ ගෑස් ටික අපි කොහොම හරි ත්‍රිකුණ මලට අරන් ගිහිල්ලා මේක නිදහස් ඉතාමත් දියුණු කාර්යක්ෂම වරාය එක අපේ ආර්ථිකයේ ඉතාමත් ඩොලර් උත්පාදනය කර තන. ඊළඟ මේ ලඟදී මම දැක්කා චන්ද්‍රිකා ඡායාරූපයක්. ලංකාව අවට මුහුද නැව් නිකන් තියෙන්නේ කූඹි ගුලක් ඇවිස්සලා වගේ. ලංකාව වටේ නැව් එහෙමද? නැව් 36000ක් වසරකට ගමන් කරනවා. ලෝක වෙළඳාමෙන් තුනෙන් එකක් අපේ රටේ ආසන්නෙන් සිද්ධ වෙන්නේ. ලෝකේ ප්‍රධානම මුහුදු මාර්ග හතරක් අපේ රටත් එක්ක ආසන්නව පීඩා තිබෙනවා. සබ වැදගත් තැනක තිබෙනවා. එනිසා විශාල නාවික ගමනාගමනයක් තියෙන තැනක ඉතාමත් හොඳ සේවා සෙන්ටර් එකක් හදන්න. ගොඩාක් වාහන යන තැන් වල සර්විස් සෙන්ටර් එකක්. ගොඩාක් නැව් යන තැනක හොඳ නාවික සර්විස් සෙන්ටර් එකක් හදන්න. නැවක් ගිනින්නේ කොතනද ගොඩ ගන්න අපි? ගිනි ගන්න කොතනද බේර ගන්න අපි? එන්ජින් එන්ජිම කඩා වැටෙන කොට හදන්නේ අපි? අවශ්‍ය පහසුකම් නිර්මාණය කරන්නේ අපි? නාවික කර්මාන්තය හොඳ සේවාවක් හැටියට අපි වර්ධනය කරන්න ඕන. ඒක හොඳම තැන බවට හම්බන්තොට වරයපත් කරගන්න. ඒක චීනී සමාගමේ අපි එකඟතාවයකට එන්න ඕන. මේක තමයි අපේ සංවර්ධන සලස්මක. මේ පීටිමත් එක්ක ඩොලර් උල්පත් මේවා හොඳයි. ඊළඟ සංචාරක ව්‍යාපාරය. නේද අපිට නැගිටින වෙරළ තීරිය බට දකුණු වෙරළ තීරිය. දකුණේ වර්ගම් කාලේ නැගිටින දහස්. නැගිටින දහස් කාලේට දකුණු වර්ගම්. අවුරුදු පුරාම හොඳම සංචාරක ව්‍යාපාරයක් කියන්න පුළුවන් වෙරළ තීරියක් තිබෙනවා. මුද දේශකුණි කලාප දෙකක් තුනක් තියෙනවා. ඒ වගේම ජෛව විවිධත්වයක් තිබෙනවා. සත්තුන්ගේ විවිධත්වයක් තියෙනවා. පරිසර පද්ධති විවිධත්වයක් තියෙනවා. අතිශය වැදගත් පිහිටීමක ස්වභාවික සම්පත් තිබෙනවා. ඒ වගේම ගත්තොත් අපිට 2500ක නටබුන් තියෙනවා. එත සංචාරක ව්‍යාපාරය ඉතාම හොඳ තෝතැන්න. ඒක අපේ ආර්ථිකයේ ප්‍රධානම තැන බවට පරිවර්තනය කරගන්න ඕන. ඊළඟ ගත්තොත් ලෝකේ IT වෙළඳ පොළේ මාකට් එකේ අපි පංගුවක් අත්පත් කරගන්න ඕන. ඒ අත්පත් කරගන්නකොට විශේෂයෙන්ම අපි දන්නවා ලෝකේ භාණ්ඩ වෙළඳ පොළ වගේම ශ්‍රම වෙළඳ පොළ කියන එකත් වැදගත්. 2021 විදේශගත වෙලා තියෙනවා 121,000. 800යි වෘත්තීමේ රැකියාවන් සඳහා ගින් තියෙන්නේ 106යි. 24.1ක් ගිහිලා තියෙන ගෘහ සේවිකාවන්. ඒක නාසන වශයෙන් ගත්තොත් 26,000ක් විතර ගින් තිනවා ගෘහ සේවිකාවෝ.
සියයට 25.9ක් 28000ක් වගේ ගිහිලා තියෙන්නේ නුපුහුණු රැකියා. ඒ කියන්නේ 150කට ආසන ප්‍රමාණයක් වුණොත් නුපුහුණු ගෘහ සේවිකා 32ක් ලිපිකරු වගේ රස්සා. ඔන්න අපි රස්සා. ලෝකේ දියුණුවතම සම්වෙන්දපලෙන් පංගුවක් අපිට අත්පත් කරගන්න බැරුව. අපේ අධ්‍යාපනය නව පරිවර්තනයක් අත්පත් කරගන්න ඕන. අත්පත් කරන ලෝකේ දියුණු සම්වෙන්දපලෙන් පංගුවක් අත්පත් කරගන්න ඕන අපි. ඒ වගේම IT මාකට් එකේ ලොකුසාල පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. අපි සැලසුම් කළා තියෙන ඩොලර් බිලියන 10ක 15ක ආර්ථිකයක් IT හරහා අපිට යන්න පුළුවන් කියලා. අපි ලංකාවේ ඉන්න IT ශාස්ත්‍රයේ පිළිබඳ අධ්‍යක්ීම් තියෙන ඇත්තක අපි සාකච්ඡා කරා. ඒ වගේම ඉන්දියාවේ IT ශාස්ත්‍රය වර්ධනය කරේ කොහොමද කියලා AP මල රිසර්ච් කරපු කණ්ඩායමක් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ නිසා අපි හිතනවා IT ශාස්ත්‍රයේ ලොකු පංගුවක් අපිට අත්පත් කරගන්න පුළුවන්. कर्मांत අපි කුසකර්මාන්ත ඵලදායීතාවයේ යුතු කුසකර්මා ශාස්ත්‍රය බවට අපි වර්ධනය කරන්න ඕන. ග්‍රාමීය දුප්පත්භාවය නැති කරන්න. ගම්වලට අලුත් ආර්ථික ප්‍රබවයන් ගෙනියන්න ඕන. ගමේ කෙනාට මොකද තියෙනක මහල් ආර්ථික ප්‍රබවය කුඹුර. ඒක ඵලදායීතාවයක් නැත්නම් ඒක දුප්පත්. හැබැයි ගම්ම තුල තව ආර්ථික ප්‍රබවයක් හදන්න ඕන. ගමේ දුවට එකට ආර්ථික ප්‍රබවයක් දරුවට තව ආර්ථික ප්‍රබවයක් තියෙන ආර්ථික අවස්ථා අපි ගමේ නිර්මාණය කරන්න ඕන. නිර්මාණය කළ අපේ රට ලෝකේ දියුණුතම රාජ්‍ය බවට පරිවර්තනය කළ හැකි. ඒ සඳහා රාජ්‍යාංශය වගේම පෞද්ගලික අංශ රාජ්‍යාංශයේ බර ක්‍රමානුකූල අඩු කරන්න ඕන. රාජ්‍යයේ මුළු දේශපාලන බඳවාගෙන මත්widetildeවන්න ඕන. රජයේ දක්ෂතා මත උසස් වීම වගකීම් පැවරීමේ යාන්ත්‍රණයක් අපි හදන්න ඕන. ඒ වගේම නේද රජයේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා ඉක්මනින්ම අපි තාක්ෂණය ඇතුල් කරන්න ඕන. ඩිජිටල් කරන්න ඕන. මේ ලිපි අරගෙන ෆයිල් අරගෙන මුට්ට ගහගෙන නේද කර ගහගෙන ඉන්නේ මේ රාජ්‍ය යාන්ත්‍රණය වෙනස් කරන්න. මේක බලකඩ කාපු රාජ්‍ය යාන්ත්‍රණය. පුරවැසියන්ට වේගෙන් කාර්යක්ෂම ඉටු වෙන රාජ්‍ය යාන්ත්‍රණය. එයාපත් දුණු පෞද්ගලික අංශය. රජය විසින් හදලා තියෙන ඉලක්කවලට සංචාරක ව්‍යාපාර ඉලක්ක සම්පූර්ණ කරන පෞද්ගලික අංශය. අප රජය විසින් සකස් කර තිබෙන විදේශ වලද පොලේ පංගු අත්පත් කරගෙන පෞද්ගලික අංශය. ලෝකයේ අලුත් මාකට් එකක් අප්‍රිකානු කලාපේ අපේ ව්‍යාපාරිකයන්ට අපි අලුත් මාකට් එකක් වල එහෙට යන්න දෙන්නත් උන. එහෙන් ආදායම් මෙහෙට ගේන්න අලුත් සරසම් ගොඩක් හදන්න පුළුවන්. ඒ නිසා මේ රට අද මේ පෙන්눔 කරන්නේ මේ කඩාවැට්ටු බිදවැට්ටු ආර්ථික අර්බුදයෙන් පෙන්눔 කරන්නන් කවරක්වත් නෙවෙයි. තවදුරටත් මේ පාලක කණ්ඩායමක අපේ රට අනාගතයක් නොමැති බව. ඒ නිසා කුඩා කුඩා දේශපාලන කැළඹි එනවා. කට්ටිය පොඩ්ඩක් කලබල වෙනවා. පොඩ්ඩක් දුෂ්ණම්බීත වෙනවා. අන්දමන්ද වෙනවා. අන්දමන්ද වෙන්න එපා. මේක තේරුම් ගන්න පුළුවන් අපිට. මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා දා අපිට තිබෙන්නේ කුමක්ද? මේ ආර්ථික ගමන දේශපාලන ගමන විනාශ කිරීමේ බාර දූර කාර්යය අපි පටන් ගමු. ඒ වෙනුවෙන් අපිට දීගු කාලන වැඩක් තිබෙනවා. අපි ඔක්කොම එකට පොරබැදුවොත් අපේ දරුවන් අපි විඳින දුක අත්පත් නොවන රටක් අපි නිර්මාණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් රනිල් ඇවිල්ලා ණයක් අරගෙන ටිකක් විකුණලා මේ අවුරුද්ද බේරගනි ලබන අවුරුද්දේ ආය ප්‍රශ්න එනවා. මේක 2000 එන්න තිබු ප්‍රශ්නයක්. වික්කා ණයක් ගත්ත බේරගත්තා. 15 වෙන්න තිබ්බා වික්කා ණයක් ගත්ත බේරගත්තා. 20 ආවේ ණයක් ගන්න බැරුණා විකුණන්න නැතුව ගියා. ඔන්න ප්‍රශ්න. ඒ නිසා නව ආර්ථික උපාය මාර්ගයට අපේ රට පරිවර්තනය කරමු. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ක වැඩ කරමු. එකතු වෙමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.